නිතරම විදුලිය කපන නිසා බොහෝ දෙනෙක් මේ දවස්වල අමාරුව වැටිලා ඉන්නේ. කොහොමද මේ කලවර වෙලාවට විදුලිය දල්වා ගන්න කියන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඉතින් බොහෝ අය ඉටිපන්දම්පත් කරනවා, ඒ වගේ විවිධ දේවල් අනුගමනය කරනවා. ඉතින් මම හිතුවා මේ වගේ අවස්ථාවල් ආවහම මම කරපු සමහර ක්‍රම කීපයකින් වීඩියෝ කීපයක් හදන්න. මේ තමයි මේ හදන පළවෙනි වීඩියෝ එක. මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ පරණ UPS එකකින් කොහොමද අපි විදුලිය නිවතර ලබා ගන්න කියලා. මේක මේ පරණ ProLink UPS එක. මේකේ වෝල්ට් ඇම්පියර් ප්‍රමාණය 600ක් කියලා සඳහන් වෙනවා. මේ තියෙනකේ ඔබට හොඳින් පැහැදිලිව බලා ගන්න පුළුවන් වෝල්ට් ඇම්පියර් එක 600යි. වෝල්ට් ඇම්පියර් එකකින් අපිට කියවෙන්නේ වොට් ගන්නට කිට්ටු වගේක්. ඒ කියන්නේ අපිට සමහරට වොට් 500ක් වගේ ප්‍රමාණයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට වොට් 500ක බලයක් මේ ලැබෙන නිසා අපිට ඊට කිට්ටු ප්‍රමාණයක විදුලි බල්බ මේෙන් දල්වා ගන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේක ගලවලා බලමු. දැන් අපි UPS එකේ කේස් එක ගලවලා අයින් කළා. මේකේ තියෙන මෙන්න මේ වයර් දෙක තමයි UPS බැටරියට අපි සම්බන්ධ කරන්නේ. රතු පාට එක ධනාග්‍රයටත් කළු පාට එක ඍණාග්‍රයටත් සම්බන්ධ වෙනවා. අපි ඉස්සෙල්ලාම UPS බැටරිය එකට මේ වයර් දෙක සම්බන්ධ කරලා බලමු. UPS එකට LED බල්බ් එකක් සම්බන්ධ කරන්න. මේ LED බල්බ් එක වොට් 10කටත් වඩා අඩු එකක්. එතකොට අපිට මේ UPS එකෙන් වොට් 500ක පමණ විදුලිය ලබා ගන්න පුළුවන් නම් අපිට වොට් 10යි කියලා මේ බල්බ් එක හිතුවොත් අපිට ඒ වගේ බල්බ් 50ක් උනත් පත්තු කරන්න පුළුවන්. සාමාන්‍ය නිවසක එච්චර බල්බ් පත්තු වෙන්නේ නැති නිසා අපිට මේ UPS එකකින් සෑහෙන ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ වගේ පොඩි බැටරියකින් අපිට වැඩි වේලාවක් විදුලිය ලබා ගන්න බෑ. අපිට ලොකු බැටරියක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් නම් වැඩි වේලාවක් විදුලිය ලබා ගන්න පුළුවන්. ඔබේ නිවසේ ත්‍රිවිල රැකක් හෝ වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ බැටරියට මේ UPS එකේ වයර් සම්බන්ධ කරගත්තොත් අපිට වැඩි විදුලියක් ලබා ගන්න පුළුවන්. එහෙම සම්බන්ධ කරනවා නම් මෙන්න මේ වගේ ක්ලිප් එකක් අපිට මේකට අවශ්‍ය වෙනවා. අපිට කරන්න ඕනේ මේ ක්ලිප් දෙක UPS එකේ ධන ඍණාග්‍රවලට හොඳින් සම්බන්ධ කරගන්න එක. මම මෙතන මේ කරන ආකාරය පමණයි පෙන්නන්නේ. ඔබ මේ කරනවා නම් හොඳින් ඉන්සුලේෂන් ටේප් එහෙම ඒ සඳහා භාවිතා කරලා ඒක ඉතාමත් සුරක්ෂිත ආකාරකින් සම්බන්ධ කරගන්න මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි UPS එක ලොකු බැටරියකට ක්ලිප් වලින් සම්බන්ධ කරන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ මේක කොහොමද කෙදර ප්‍රධාන විදුලිපත් දෙකට සම්බන්ධ කරගන්නේ කියලා. ඒ සඳහා අපිට මෙන්න වගේ ප්ලග් ටොප් දෙකක් අවශ්‍ය වෙනවා. මට මෙතෙන් දෙක හා සමාන ප්ලග් ටොප් දෙකක් හොයාගන්න බැරි වෙච්ච නිසා මම එකිනෙකට වෙනස් ප්ලග් ටොප් දෙකක වයර් සම්බන්ධ කරලා ඔබට පෙන්වන්න කොහොමද මේක කරන්නේ කියලා.
වගේ ප්ලැප්ටොප් දෙක දැන් තියෙනවා. අපි දැන් කරන්න ඕනේ UPS එකේ අවුට්පුට් එකට මේ එක ප්ලැප්ටොප් එකක් මේ විදිහට සම්බන්ධ කරගන්න. එහෙම සම්බන්ධ කරලා මේ ප්ලැප්ටොප් එකේ අනිත් එක නිවසේ කොතැනක හෝ ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ කරන්න ඕනේ. හැබැයි මෙහෙම සම්බන්ධ කරන්න කලින් අපි මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි මුලින්ම ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕනේ. මේක කරන්නේ අපි කාරණා කීපයක් නිසා. එකක් තමයි UPS එකෙන් ලැබෙන විදුලිය නිවසෙන් පිටතට යන එක වළක්වන්න. අනිත් එක හදිසියේ විදුලිය පැමිණියොත් ඒ පැමිණෙන විදුලියෙන් UPS එක ආරක්ෂා කරගන්න. ඊළඟට අපි ගෙදර වැඩි විදුලිය ගන්න උපකරණවල ස්විච් ඕෆ් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ශීතකරණය, ඒ වගේම රයිස් කුකර් එක වගේ දේවල් වල ස්විච් ඕෆ් කරන්න ඕනේ. මේ විදිහට වැඩි විදුලිය ගන්න ස්විච් ඕෆ් කළා, මේන් ස්විච් එක ඕෆ් කළා, අපිට UPS එකෙන් නිවසට විදුලිය ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් විදුලිය ඇන හිටපු වෙලාවක ගෙදර විදුලි බල්බ දල්වා ගන්න. අපිට මේ වගේ අවස්ථාවක පුළුවන් අත්‍යවශ්‍ය විදුලි බල්බ විතරක් දල්වා ගන්න. එහෙමනොත් අපිට සෑහෙන වෙලාවක් විදුලිය ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ආදිසිය විදුලිය ඇන හිටපු වෙලාවක පරණ UPS එකකින් නිවසට විදුලිය ලබා ගැනීම ගැන මේ කරපු වීඩියෝ එකෙන් ඔබට යම් ප්‍රයෝජනයක් ලැබේවි කියලා.